ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල දෙදහස් 21 අයවැය පාර්ලිමේන්තුවට මෙවර අයවැයෙන් ජනතාවට සහන රැසක් ජනතාවට සාධනීය විසඳුම් ලබා දීමට විපක්ෂය සූදානම් සජිත් කියයි सिंहराज वनांतर भूमिय आरक्षा करगैनीमट हिटपु जनपति मैत्रीगत पियवर पिलिबंधव हिटपु कथानायकवरयागिन प्रशंसा प्रथमेन देशीय पुआत 2021 वर्षයට අදාළව අයවැය වාර්තාව පිළිබඳ දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වීමට නියමිතයි. මේ ඊයේ දින අයවැය ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළ කළ අදහස් කිහිපයක්. අයවැය කතාව කරු අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමා කරු කතානායකතුමනි අධිකරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති රාමුව තුල 2021 2023 අධිකාලන ආර්ථික පුනර්ජීවන ආදී නිදුක පිටුදැකීමේ කඩිනම් වැඩසටහන ශක්තිමත් කරන 2021 අයවැය මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්නේ ඉමහත් අතුටකිනි රජයේ සර්ව ආර්ථික ගමන් මඟ සෞභාග්‍ය දැක්ම සර්ව ආර්ථික වැඩපිළිවෙලට අනුව සමාජයේ සියලු පාර්ශ්ව වලට ප්‍රතිලාභ ලැබෙන 106ක් ඉක්මවන මධ්‍යකාලීන ආර්ථික ව්‍යවයක් පවත්වා ගැනීම අපගේ ඉලක්කය වෙනවා. මිල ස්ථාවරත්වය ඇති කර ගනිමින් 105ක් පමණ වාර්ෂික උද්දමන වේගයක් පවත්වා ගනිමින් ජීවන වේදම් පාලනයට මුල් තැන දිය යුතු වෙනවා. ස්ථාවර පොලිහා විදේශ විනිමය අනුපාත අඩු ප්‍රතිපත්තිය බැංකු හා මුල්‍ය පහසුකම් හා ආයතනික ව්‍යාපාරිත්වය භාණ්ඩ හා සේවා සැපයීම දිරිගැන්විය යුතුයි. රජයේ ආදායම හා වියදම අතර ඇති 109ක පමණ පරතරය 104 මට්ටමකට වාර්ෂිකව අඩු කර ගැනීම අපගේ රාජ්‍ය මුල්‍ය කළමනාකරණයේ අරමුණ හතර ප්‍රධාන සම්දිස්ථානයක්. ජාතික ආදායමෙන් 90ක් වන राज्य न्याय 70ක් අඩු කර ගැනීම අධේශ ණය සංයුක්තිය තුල ඇති වී ඇති අවදානම් අඩු කර ගැනීම එම සම්දිස්ථානයට ළඟා වීම සඳහා අවශ්‍ය වෙනවා. බැංකු මුල්‍ය හා රක්ෂණ ශේෂ්ත්‍ර හැර භාණ්ඩ ආනයන හා නිෂ්පාදනය හා සේවා සැපයීම සඳහා ව්‍යාපාර පිළිවෙතම මාසකට රුපියල් මිලියන 25කට වැඩි ව්‍යාපාර වලට අදාළ 108කට වැඩිබද්ද නොවෙනස්ව පවත්වාගෙන යාමට යෝජනා කරනවා. දැනට විවිධ ආයතන හා නීති විධාන යටතේ ක්‍රියාත්මක වන මත්පැන් සිගරට් දුරකථන සේවා සූදු ගේමින් මෝටර රථ වැනි මුළු බදු ආදායමෙන් 50%කට වැඩි බදු ආදායම දායකත්වයක් දෙන භාණ්ඩ හා සේවා බදු වඩා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම සඳහා एक बदु क्रमයක් ऑनलाइन තාක්ෂණය ඔස්සේ කළමනාකරණය කිරීමට සඳහා විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් ස්පෙෂල් goods and services tax හඳුන්වා දීමට යෝජනා කරනවා. සුරාබදු ආඥා පනත වැනි විශේෂ පනත් නීති විරෝධී පත්පන් හා දුම්වැටි වෙළඳාම වළක්වා ගැනීමෙන් නියාමනය ශක්තිමත් කිරීමට හැකිවන පරිදි යොදා ගැනීමෙන් ආදායම් මාර්ග ශක්තිමත් කිරීම මෙම ප්‍රතිසංස්කරණයේ තවත් අරමුණක්. 2020 ජනවාරි මාස 1 වෙනි දින සිට සරල බදු ක්‍රමයක් හා ඔන්ලයින් බදු පරිපාලන ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බැවින් එතෙක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ ආර්ථික සේවා ගාස්තු ජාතිය ගොඩනැගීමේ බද්ද වැනි බදු වලට අදාළ ඉහි බදු ගෙවන්නන්ගේ මුල්‍යමය හැකියාව පදනම් කරගත් අවසන් හා පූර්ණ full and final settlement විසඳුමක් වශයෙන් සහන බදු ගෙවීමකට යටත් අදාළ ලිපි ගොනු වසා දැමීමට යෝජනා කරනවා. එමෙන්ම 2021 4 පළවෙනි දින සිට සියලු සමාගම් ව්‍යාපාර බදු e-filing ක්‍රමය යටතේ අනිවාර්ය කිරීමද බදු ආ සෑම ගනුදෙනුවකටම අදාළ ජාතික ඇඳුම්පත් අංකය යොදා ගැනීමට හැකිවන පරිදි බදු නීතිය සංශෝධනය කරනු ලබනවා. ඉදිරි වසර 5 තුළ කෘෂිකර්ම සත්පා දීවර කටයුතු වලින් ලැබෙන ආදායම් බදු වලින් නිදහස් කර තිබෙනවා. තොරතුරු තාක්ෂණය ආශ්‍රිත දේශීය හා විදේශීය සැපයීමෙන්ම නිවාසිකව හා විදේශගතව උපයනු ලබන විදේශ ආදායම් ආදායම් බදු වලින් නිදහස් කර තිබෙනවා. 2013 සිට 14 වසරවල මා විසින් හඳුන්වා දුන් revenue administration management information system සක්‍රිය කිරීමට අවශ්‍ය තාක්ෂණික හා නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ නිවාසිකව සේවය කරන विदेश ज्ञान श्रीलंका विदेश विनिमय हो विदेश अतिशय सपे इपेम हो श्रीलंका बैंकुनाय वाली सुप्री महल निवास मिलदी गनीमती दे प्रस्ताव सरसी मत योजना करना देशीय समागम कोलंबो कोटास वेलंद पल्ली लाइस्तुगत गिरीम दिरिगन्नीम संद 20 21 12 31 වෙනි දිනට පෙර ලයිස්තුගත කරනු ලබන සමාගම් වලට 150ක ආදායම් බදු සාහන ලබා දීමටත් ඉන්පසු වසර 3ක් සඳහා අදාළ සමාගම් බද්ද 114ක් ලෙස පවත්වා ගැනීමටත් යෝජනා කරනවා ජාතික ආරක්ෂාව තාරු කිරීම සඳහා त्रिविध हमुदावल रणवीरुवांगे युक्ति में कुशलता वैधि दीवन किरीमा नवीन ताक्षण पासुकान लबादीम संदा मेदिकालीन सलसुमाक कासकरति बिनवा श्रीलंका नाविक हमुदाव शक्ति කිරීමට මුල් තැනදී තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව, අගුවන් හමුදාව අපදා කළමනාකරණය ඇතුළු බහුවිධ කාර්යයන්හිදී සිදු කරනු ලබන කාර්යභාරයන් සඳහා අවශ්‍ය කෙටි කාලීන යන්ත්‍රෝපකරණ හා ජටිතල පහසුකම් ගැනද අවධානය යොමු කර තිබෙනවා. රුපියල් මිලියන 20000ක අධිරේක ප්‍රතිපාදන ත්‍රිවිධ හමුදාවන්ට වෙන් කිරීමට යෝජනා කරනවා. ත්‍රිවිධ හමුදාව හා පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකා සේනා සේවාවල විශ්‍රාමිත ආබාධිත රණවිරුවන් මියගිය රණවිරුවන් හා එම පවුල්වල යැපෙන්නන් සඳහා රණවිරු සේවා අධිකාරිය දියත් කර ඇති ආබාධිත රණවිරුවන් සහායක उपकरण लाभादीम निवासनाय अध्यापन हाव संवर्धन वडसटान हाव व्यवसाय संवर्धन हाव वैद्याधार लाभादीम संधा रुपया मिलियन 750ක් වෙන් කිරීමට යෝජනා කර මහජන ආරක්ෂාව තහවුරුවන පරිදි පොලිස් සේවය ශක්තිමත් කිරීමට රජයේ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා මහජන ආරක්ෂාව අඳුනාගත් විවිධ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 2500ක අතිරේක ප්‍රතිපාදන ලබා දීමට යෝජනා කරනවා ගමට sannivedanaya 100ක් 4G fiber broadband සැලසුම් කර තිබෙනවා තාක්ෂණ උද්‍යාන පහක් ගාල්ල කුරුණෑගල අනුරාධපුර මහනුවර හා මඩකලපු දිස්ත්‍රික්කවල ඇති කිරීමට යෝජනා කරනවා සෞඛ්‍ය සේවා ආයෝජනය කොවිඩ් වසංගතකර උවදුර මර්ධනය කරමින් ජන ජීවිත පවත්වාගෙන යාම නොයලක්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ World Health Organization මෙම බොහෝ රටවල් විසින් පුරෝගතනය කර තිබෙනවා මේ යථාර්ථය තුළ දිවයින පුරා වීදි ඇති සෞඛ්‍ය සේවා ස්ථාන මාතෘ හා ළමා සහ dispensary වැඩිහිටි සේවා මධ්‍යස්ථාන රසායනාගාර සේවා පරීක්ෂණ ආයතන හා සේවා මධ්‍යස්ථාන ආශ්‍රිත කාර්ය මණ්ඩල පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 18000ක අතිරේක ප්‍රතිපාදන සැපයීමට යෝජනා කරනවා. කොවිඩ් ඇතුළු අසංගත රෝග නිරෝධායනයේදී తాවකාලිකව හිමිවන ජීවනෝපාය අවස්ථාවන්ට රැකවරණය වන පරිදි නව රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමට යෝජනා කරනවා. සේවක සංඛ්‍යාව 50ක් මොන ව්‍යාපාර කර්මාන්ත ශාලා ඉලක්ක කරගෙන එවන් ව්‍යාපාරික ආයතනවල පිළිවැටුමෙන් 0.25% රක්ෂණ දායක මුදලක් අය කිරීමටද යෝජනා කරනවා. සේවක සංඛ්‍යාව 5ක් ඉක්මවන සිල් රහත්වක වෙනසල් මෙම්ම හොටල් සඳහාද මෙම රක්ෂණ ක්‍රමයේ යොදා ගැනීමට අපේක්ෂා කරනවා. සියලුම රාජ්‍ය සේවාවන් අග්‍රහාර රක්ෂණ ක්‍රමයට සමගාමීව කොවිඩ් රක්ෂණ යෝජනාක්ද රජයේ දායකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. දුරස්ථ අධ්‍යාපන දුෂ්කර පාසල් වලට රූපවාහිනී යන්ත්‍ර මගින් ගුරුදේතර අධ්‍යාපන නාලිකාව සියලු සිසුන් සඳහා විවෘත කිරීම කඩිනම් කිරීමටද සැලසුම් කර තිබෙනවා. වෘත්ති අධ්‍යාපනය ලබන සිසුන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය පදනම් කරගෙන මාසකට රුපියල් 4000ක ශිෂ්‍යාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටත් රුපියල් මිලියන 3000ක් අමතර ප්‍රතිපාදනයක් ලබා දීමට යෝජනා කරනවා. විශ්වවිද්‍යාල පාසුකම් පුළුල් කිරීම. ජාතික විශ්වවිද්‍යාලවල වෛද්‍ය ඉංජිනේරු තාක්ෂණ නීති वाणिज्य व्यापार कलमनाकरणयेदी आदि विषयन सदा इद प्रस्ताव रुल किरीमට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. වන නගර විශ්වවිද්‍යාල දිස්ත්‍රික්කයකට එක බැගින් පිහිටුවීමට යෝජනා කරනවා. ඒ සඳහා විශේෂ ප්‍රතිපාදන රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. ක්‍රීඩා සාකෘතිම ධාවනපත සහිත ක්‍රීඩා පාසල් 10ක් දියුණු කරනවා. 20යි 32 ඔලිම්පික් ක්‍රීඩා සඳහා ක්‍රීඩා සංකීර්ණ නිර්මාණය කිරීමටත් ජාත්‍යන්තර ක්‍රීඩා සඳහා කාන්තා සහභාගීත්වය පුළුල් කිරීමත් 20යි 25 වන විට ඩොලර් මිලියන 1000ක ක්‍රීඩා ආර්ථිකය නිර්මාණය කිරීම 21යි 24 මැද කාලීන ආයෝජනයක් ආරම්භ ප්‍රාග්ධානයක් ලෙස රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා. සංචාරක ව්‍යාපාරික කටයුතු වල පළාත් පාලන ආයතන විසින් අය කරන බදු හා ආගාසු සරල කර උපරිමයකට යටත් කිරීමට අවශ්‍ය සංශෝධන කිරීමට යෝජනා කරනවා. කෘෂි කර්මයේ ඕර නොමිලේ ලබා දීමට අනිකුත් වගාවන් සඳහා කිලෝ 50 සිට 50ක් රුපියල් 1500ක සහන මිලටත් ලබා දීමට සාතික් කරනවා. මේට සමගාමීව කාබනික පොහොර භාවිතය වැඩි කරමින් උසස් ගුණයෙන් යුත් මිශ්‍ර පොහොර භාවිතය දිරිගන්වන කාබනික බෝව වගා කලාප සංවර්ධනය කරනවා. මිලිදිය මත්ස්‍ය නිෂ්පාදනයේ මෙට්‍රික් ටන් 250000ක් දක්වා වැඩි කිරීමට රුපියල් මිලියන 150ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා. මෙන්න වතුකම්කරුවන් දෛනික වැටුප 2021 ක ජනවාරි සිට රුපියල් 10 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. විදුලි බලය මෙගාවොට් 300ක සෞරය බල විදුලි පද්ධතියට එක් කරගැති අතර 2021 ක ඉඳන් 23 කාලය තුල දේශීය ආයෝජනීය ආරාම මෙගාවොට් 10ක ධාරිතාවක් එක් කිරීම අපේක්ෂා කරනවා. වාහන අලුත් වැඩියා කිරීමට මෙන්න වාහන විකලස් කිරීම ඇතුළු මෝටර රථ කාර් වාන්තේ ව්‍යාපාරිකයින් දිරිගැන්වීමට අවශ්‍ය අමතර කොටස් සඳහා වනවා ඇති ආනයනම් බදු අඩු කිරීමට යෝජනා කරනවා. අඩු වැඩි ආදායම් ලාභීන් සඳහා නිවාස 50000 අංග සම්පූර්ණ නිවාස සංකීර්ණ ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් ආරම්භ කර තිබෙනවා. එම නිවාස ලබා ගැනීම සඳහා වසර 25ක ආපසු ගෙවීමේ කාලය තුළ 6.25ක් වාර්ෂික ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. මහා බැංකුවේ බැංකු නොවන මුල්‍ය සමාගම් අධීක්ෂණය සඳහා ඇති දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කර මුල්‍ය සමාගම් නියාමනය සඳහා ශක්තිමත් ආයතනික ව්‍යුහයක් සකස් කිරීමට නිර්දේශ කර තිබෙනවා. ප්‍රබල විපක්ෂයක් ලෙස කටයුතු කරමින් ජනතා ගැටළු වලට සාධනීය විසඳුම් ලබා දීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ අපි රටේ ජනතාවාදී ජනහිතකාමී ප්‍රගතිශීලී විපක්ෂයේ හැටියට විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ තරුණ മന്ത്രി කණ්ඩායම ඒ අයගේ නායකත්වයෙන් ජනතාවගේ දුකට සවන් දෙන, දුකට පිහිටවන, දුකට විසඳුම් ලබා දෙන දුරකථනමය වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරමින් සිටිනවා. සමගි ජන බලවේගයේ හිතක් පපුවක් ඇති දේශපාලන ව්‍යාපෘතියක් අපට හදවතක් තිබෙන නිසා තමයි ජනතා ආందోලනාවට අපි සවන් දෙන්නේ. අපි මේවට සවන් දීලා ජනතාවගේ දුක කඳුළු වේදනාව අවබෝධ කරගෙන අපේ දේශපාලන ක්‍රියාකාරකම් විශේෂයෙන්ම උත්තරීතර පාර්ලිමේන්තු ඒ සභාගර්භය තුල මේ රටේ කොරෝනාවෙන් විපතටපත් වුණු සමස්ත ලක්ෂ 220කගේ ඒ හඬ පාර්ලිමේන්තුවේ රැව්පිලි රැව් දෙන ආකාරයට ප්‍රකාශ කරමින් ජනතා ප්‍රශ්නවලට සාධනීය විසඳුම් ලබා දෙන්න අපි ප්‍රබල ප්‍රගතිශීලී නූතනවාදී විපක්ෂයක් හැටියට කටයුතු කරනවා. මේ අයවැය සමයේ මේ දින ගණනාවක් පුරාවටම ක්‍රියාත්මක වෙන මේ විවාදය තුළ ජන හඬ, ජන දුක මැටි සබේ එළි දක්වලා මේ අසහනෙන්, පීඩනෙන් දුක්ඛිත භාවයට පත් වුණු රටේ ජනතාවට පිහිටක් ලබා දෙන්න අපි ප්‍රායෝගික ක්‍රියාකාරී විපක්ෂයක් හැටියට අපි කටයුතු කරනවා. සිංහරාජ වනාන්තර භූමිය ආරක්ෂාව සහ යහපැවැත්ම උදෙසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෙන ඇති සුවිශේෂී පියවර පිළිබඳව ප්‍රශංසාපාල කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සිංහරාජ වනාන්තරයේ පැවැත්ම කෙරෙහි අවධානය යොමු වී තිබීම පැසසුම් කටයුතු බව දක්වමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම ශ්‍රී ලංකාව සතුව පවතින වටිනාම ස්වාභාවික සම්පත් අතර ඉහළම ස්ථානය කළා සැලකිය හැකි සිංහරාජ වනාන්තර භූමියේ ආරක්ෂාව සහ යහපැවැත්ම උදෙසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෙන ඇති සුවිශේෂී පියවරක් පිළිබඳව අප සංවිධානයේ බලවත් ප්‍රශංසාව පළ කරන්නෙමු. පසුගිය පාලන සමයේ පරිසර අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංහරාජ වනාන්තරයේ පින් ප්‍රමාණය හෙක්ටයාර් 36474.93ක් දක්වා තවත් විශාල ප්‍රමාණයක් වැඩි කරමින් ගැසට් නිවේදනයකට අත්සන් තබා තිබීම පරිසරයට ආදරය කරන සියල්ලන්ගේම සොම්නසට හේතු වන කරුණකි. ඒ සමගම හිටපු ජනාධිපතිතුමා මෙම ගැසට් නිවේදනය පිළිබඳ අදහස් දක්වමින් පළ කර ඇති විශේෂ කරුණක් පිළිබඳවද සමාජයේ අවධානය යොමු වීම ඉතා වැදගත්ය. එනම් ශ්‍රී ලංකාවේ පාරිසරික ආරක්ෂාව සඳහා එතුමා බලී සිටියේදී අත්සන් කර ඇතයි කියන තවත් ගැසට් නිවේදන 65ක් මේ දක්වාම ප්‍රකාශයට පත් නොවී තිබීමයි. වර්තමාන පරිසර අමාත්‍යවරයාද මේ ගැන අතිශයින් උනන්දුවෙන් ක්‍රියා කර ඇති හේයින් ඉතිරි ගැසට් නිවේදනද ප්‍රකාශයට පත් කර පරිසරය රැක ගැනීමට වහා ක්‍රියාත්මක වනු ඇතැයි ගෞරවයෙන් අපේක්ෂා කරමු. උපුටා ගැනීම අවසන්. වත්මන් ආණ්ඩුවේ ඉදිරි වැඩකටයුතු සිදු කරගෙන යාම සඳහා තම පක්ෂයේ සහාය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දැන් ඔබතුමා කියන හැටියට ජනාධිපතිතුමා සිංහල බුද්ධාගම පරිසරය සෞඛ්‍ය සමාජ අධ්‍යයනය වාණිජ ඔය සේරම විෂයන් 10න් 10න් ෆේල් මම කියන ප්‍රධාන විෂයන් 10 තව අමතර විෂයන් තියෙනවා පොඩි පොඩි එකක් දෙකක් පාස් වෙච්ච ඒවා තියෙනවා හැබැයි මම විශ්වාස කරනවා රටේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය ප්‍රශ්න තියෙනවා බලාපොරොත්තු නීති ආසාමය විශ්වාසය මේ සියලු දේවල් කියන විෂයන් එතුමා ෆේල් වුණා සෞඛ්‍ය අධ්‍යාපනය කියන්නේ අත්‍යවශ්‍ය විෂය ආර්ථිකය විදේශීය සම්බන්ධතා මේ සියලු දේවල් අපි විවේචනය කරේ නැහැ කිසිම හේතුවක් නැතුව පදනම් විරෝධ මේ හැම දෙයකටම අපිට වඩා මේ විවේචනය කරන්නේ එතුමටම ඡන්දේ දීපු 69 ලක්ෂය. අපි යමක් කිව්වම අපි විපක්ෂය නිසා අපි ක්‍රෝධයට, වෛරයට, ඊර්ෂ්‍යාවට කියනවා කියනවා නෑ. විපක්ෂයක ධනාත්මක විවේචනේ තියෙන්නට ඕනේ ජනතාවට තේරුම් ගන්න. ඒක අපි කිව්වේ. හරි ෆේල් කියන එකක් කිව්වා. ඔබතුමා ෆේල් වෙච්ච තැන් ටික අපි පෙන්නවා. ඔබතුමාට අපි සහයෝගය දෙන්න අපේ සහයෝගය අවශ්‍ය නම් රටක් ඇහිට ඔබතුමා පාස් වෙන්න ඕන රට දිනන්න. අපි කැමති ඔබතුමාට උදව් කරන්න කියන එක අපේ නායකයා කිව්වා. අපිත් ඒ ගමන යන්න කැමති ඔබතුමාත් එක්ක. ජනතාව පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍ය වලින් වැඩිපුරම හෝටින් තියෙන ආහාරය තමයි මාස සම්පත. මම ඉල්ලීමක් කරනවා දීවර අමාත්‍යාංශයෙන් දීවර ඇමතුමාගෙන් රටට ඍජුව ප්‍රකාශයක් කරන්න වෛද්‍යවරු හරහා මේ පරීක්ෂණයක් කරලා මේ මාළු කෑවම පිසු මාළු කෑවම මේ රෝගය වැළඳෙන්නේ නැහැ කියලා. මම රටේ ඉන්න සියලුම ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා මම ගෙනාවා මාළු. ඊයේ තංගල්ලේ වරායට ගිහලා මම මේ මාළු ගෙනාවේ. මේ මාළු ගෙනාවේ පෙන්නන්න. රටේ ජනතාවෙන් මම ඉල්ලීමක් කරනවා මේ මාළු කන්න. බය වෙන්න එපා කිසිම කොරෝනා රෝගයක් හැදෙන්නේ නැහැ මේ අපි කන්නේ අමුයෙන් ඕල් කාලා පෙන්නන්න අමුයෙන් කන්නේ කන්න පුළුවන් වත්මන් ආණ්ඩුවේ අත්නෝමතික තීරණ හේතුවෙන් ජනතාවට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා පවසනවා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහතා මේ බව සඳහන් කළා ලංකා ආණ්ඩුව COVID-19 සමග ජීවත් වෙමුයි කියලා තේමා පාඩයත් එක්ක තමයි කටයුතු කරන්නේ. ආණ්ඩුව COVID-19ත් එක්ක ජනතාවට ජීවත් වෙමුයි කියන ආරාධනාව කරන එකම ඛේදජනක තත්ත්වයක්. ඒ මොකද COVID පරදවන්න ඕන සමාජයක COVID සමග ජීවත් වෙමුයි කියන බටහිර මතයත් එක්ක තමයි කටයුතු කරන්නේ. ආණ්ඩුව ඡන්දෙට ඉස්සෙල්ලා බටහිර විරෝධී බලවත් රාජ්‍යයන් වලට එරෙහිව මතයක් දරමින් ඉඳලා ඒ ජනතාව රවට්ටලා බලය ලබා ගත්තට පස්සේදී බටහිර මතයක් එක්ක ජීවත් වෙන්න කටයුතු කරනවා. මේ පාලකයෝ අසමත් වෙලා තියෙනවා. මේ වෙනකොට COVID-19 වසංගතය රට පුරා පැතිර යනවා වගේම ඉතාමත් ශීඝ්‍රයෙන් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන් කොළඹ නගර සභා බල ප්‍රදේශයේ අහිංසක ජනතාව විශාල ගොදුරක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ආණ්ඩුව අත්නෝමතික තීන්දුව తీරන වලට ගිහිල්ලා ඒ ආණ්ඩුවේ උද්දච්ච කටයුතු නිසා අවසානයේදී ජීවිතවලින් වන්දි ගෙවන සිද්ධ වෙලා තියෙන්නේ අහිංසක ජනතාවට. අහිංසක ජනතාව මේ වදුරෙන් ගලවා ගන්න ආණ්ඩුවට නිසි වැඩපිළිවෙලක් නැහැ කියන එක අපි දිගින් දිගටම කියා හිටියා. මේ පාලකයෝ ජනතාවට වැරද්ද පටවනවා තමන්ගේ අඩුපාඩුව වහගන්න. ඉතින් එහෙම පාලකයොත් එක්ක කටයුතු කරන්න ගියන් පස්සේදී අපේ රට ඛේද වාචකයට පත් වෙනවා. රජය විසින් දෙවන කොරෝනා රැල්ල මර්ධනය කිරීමට අසමත් වී ඇති බව හිටපු පළාත් සභා මන්ත්‍රී කිත්සිරි මංජනායක මහතා පවසනවා. සිරිකුත් පක්ෂ බුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ මහතා මේ බව සඳහන් කළා. කොවිඩ් වසංගතය මේගොල්ලෝ උදම් මැනුවා පළවෙනි රැල්ලේදී හොඳට අපි මේක පාලනය කරා කියලා. එතකොට හරි අපිත් එක පිළිගමු කරගෙන ගියා. නමුත් දෙවනි රැල්ලේදී මේගොල්ලෝ මේක ලේසියෙන් අතහැරියා. දෙවනි රැල්ල එනකොට මේක ලිහිල් කරලා දේවල් ඇති කරලා ඉතින් ඒක විහිඳාගත්තා. මේ කොවිඩ් දෙවනි රැල්ල අපි ඇඟට අඬ ගහලා ගත්ත එකක්. නැතුව මේ රට ආපු දෙයක් නෙවෙයි. ඒ නිසා එතනත් එක්ක නමුත් කොවිඩ් වසංගතයත් එක්ක අනිත් රටවල් මූණ දෙන ආකාරය ඉන්දියාව මූණ දෙන ආකාරය බලන්න. ඒගොල්ලෝ මේ රටේ මං අර කිව්ව කලින් කිව්ව ඔය විදිහට අර මේ රටේ ජීවනාලිය බඳු සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකව ආරක්ෂා කරනවා. ඒම නැතුව රට ආරක්ෂා වෙන්නේ නැහැ. මොකද පොඩි මිනිහව ආරක්ෂා කරොත් තමයි එයාලගෙන් යැපෙන්නව ආරක්ෂා වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේකට තීරණ තීන්දුව ගන්න බැරි කම නිසා ආණ්ඩුව ෆේල්. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siethanews.lk අපගේ වෙබ් අඩවියට. ජනිත හමුවෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.